දැනටම නමල් රාජපක්ෂත් කරු අල්ල ඇති. මෙහෙමයි මහින්දයියයි නාමලුයි මම දකින්නේ මේ රට ඇතුළේ අර මැදමුලනේ කුඹුරු බැහැපු අය. නාමල් රාජපක්ෂ සෙන්තෝම සිටියට පැටිය කාලෙ නම් හිටියේ කොළඹ. නෑ නෑ දැන් උදාහරණයක් කියමු. මමත් නාලන්දේ ඉගෙන ගත්තා. නෑ නෑ ඔබලා කාලේ මොකක් හරි සම්බන්ධයක් මම කියන්නේ නෑ නෑ මම කියන්නේ හදුවේ ඒක නෙමෙයි. නිවාඩුව හම්බ වෙච්ච ගමන් ගමට දුවන්නේ පුදුම ආසාවකින්. ඒතකොට අපි මේ මාස 3කට සැරයක් දිව්වේ. නාමල් රාජපක්ෂ කියන්නේ සෙනසුරායිද ගමට දුවන කියන. ගමට කියන්නේ තංගල්ලනේ. මැදමුල්ලනේ නෑ නෑ ඉස්සර මැදමුල්ලනේ. හරි. අද තංගල්ලට පරිවර්තනය වෙලා තින්නේ. කාල්ටන් එකත් එක්ක. අපි දන්න කාලෙ නම් මහින්ද මහත්තයා හිටියේ තංගල්ලේ කාල්ටන් එකේ නේද? ඒ දන්න කාලේ මම දන්න කාලේ 1970. එතකොට නාමල් රාජපක්ෂලා ඉපදුනේ ඊට පස්සේ වුණත් 80 ගණන් වුණත් ඒ වෙලාවේ කාල්ටන් එක තිබුණට නමුත් මහගෙදර නැත්තම් වලව්ව මැදමුල්ල වලව්ව තමයි මූලිකත්වය. මොකද එතන තමයි ඔය කුමුරුද ඒ ඔක්කොම ගමේ. නෑ මං කියන්නේ මහින්ද රාජපක්ෂට එහෙම දේශපාලනව දෙන වටිනාකම ගමේ හැදුනයි කියලා නාමල් රාජපක්ෂට දෙන එක සාධාරණ නෑ නේ මේ සෙන්තුමස් කියන එකේ. සාධාරණ නැති වුණාට නාමල් රාජපක්ෂ කියන්නේ ඒ පවුලේ 3 දෙනාගෙන් එයා විතරක් මම දකිනවා ගමත් එක්ක ගොඩක් කිට්ටුයි. අනිත් දෙන්නට එහෙම දේශපාලන අනිත් දෙන්න ඔයා කියන විදිහට කොළඹට ගොඩක් නැඹුරුයි කියලා කියන්න පුළුවන්. නමුත් නාමල් ගමට ගොඩක් අද වුණත් ගමත් එක්ක එයාගේ බැඳීම වැඩි. නමුත් මම චෝදනා කරන්නේ මහින්දයර සාපේක්ෂව මදි කියලා. මදි කියලා. අපි අර මේ ජනාධිපති අපේක්ෂා කතාවට හරියට ඉවර කරගන්න බැරි වුණා. දැන් ඔබතුමා කිලින්ම කිව්වා මේ පොහොට්ටුවේ අපේක්ෂකයා මේ රනිල් නෙවෙයි කියලා. දැන් ඒකට වටිනාකමක තරම් තියෙනවා. මම කිව්වේ පොහොට්ටුවේ අපේක්ෂකයා. එහෙනම් මේ රනිල් වික්‍රමසිංහ වෙනමෙන්න පුළුවන් කියලා කතාවකුත් දැන් කිව්වා මේ ළඟදී. මොකක්ද අවසන් තීරණය? මෙහෙමයි දැන් මුල් කාලීනව තිබිච්ච ගමන පාර්ලිමේන්තු මැතිවරණය අනිවාර්යයෙන්ම කලින් තියෙනවා. කලින් තියෙනවා. ඒක නෑනේ දැන්. එතකොට ඒ ගැන ගොඩාක් බලාපොරොත්තුෙන් තමයි නාමල් ප්‍රාදේශීය වශයෙන් ඒ ගමන ගියේ. බැසිල් ගෙට් ප්ලෑන් එක තිබ්බේ ඒක 100%. ඒක අන්තිම මොහොත වෙනකම් අපි විශ්වාස කරා. රනිල් ජනාධිපතිවරයා රැවට්ටුවා. ගෝටයියට වෙච්ච දේ තමයි රනිල්ටත් වෙන්නේ. ඒ කියන්නේ අර මම මුලින් කිව්වාගේ වජිරලට හෙට ඊළඟ පාර්ලිමේන්තුවේ ගාල්ල දිනන්නත් බෑ. රංග බණ්ඩාරට හලාවත දිනන්නත් බෑ. ආනමඩුව. ආනමඩුව දිනන්නත් බෑ. දිස්ත්‍රික්කේ පුතල. එතකොට එහෙම අය 2048 වෙනකන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියලා අඳනවා. හැබැයි ගෝඨයේ තරම් අඳින්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා රනිල්. මොකද දේශපාලන අධ්‍යක්ෂ නිසා. එතකොට ඔහු ඇත්තටම පොහොට්ටුවත් එක්ක සමාන්තර ගමනක් ගියා නම් නිතරංගෙන් පොහොට්ටුවේ අපේක්ෂකයා වෙන්න තිබුණා. කියන්නේ පොහොට්ටුවට බයක් තියනවද මේක රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති අපේක්ෂක වුණොත් එම පොහොට්ටුව දියවෙනවයි කියලා. මොකද UNPD එක වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වුණා ඒකම පොහොට්ටුවට වෙයි කියලා. මෙහෙමයි පොහොට්ටුවේ කෙනෙක් නම් මේ උත්තරේ දෙන එකක් නැහැ. ඒ කියන්නේ අර ඔයා කිව්වාගේ දේශපාලන මේ කියන්නේ. නමුත් මම කියනවා ඒක තමයි වෙන්නේ. තවදුරටත් බැසිල් අයියා මේ අපේක්ෂකය නම් කරන්නේ නැතුව මේ අන්තිම මොහොතේ පවා යම් කිසි හේතුවක් නිසා පස්සට දානවා නම් පොහොට්ටුවක් ඉතුරු කරගන්න නාමලටත් අමාරු වෙනවා. ඒක ඇත්ත කතා කරොත්. නමුත් මම අද බලාපොරොත්තු වෙන්නේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ සන්ධානයකින් ඉදිරිපත් වීම පොහොට්ටුවට වාසිදායකයි. පොහොට්ටුව වෙනම ඉල්ලන ගමන්. පොහොට්ටුව 100%ක් වෙනම ඉල්ලනවා. පොහොට්ටුව අපේක්ෂකෙක් එනවා. ඊට අමතරව පොහොට්ටුවේ යම් කිසි පළුවක් ගිහිල්ලා රනිල් වික්‍රමසිංහත් එක්ක ඉල්ලුවා. පොහොට්ටුවේ ඡන්ද නෙමේ රනිල් වික්‍රමසිංහ කඩන්නේ. සජබ ඡන්ද. මොකද පොහොට්ටුවේ අය පොහොට්ටුවේ අපේක්ෂකයෙක් ඉන්නකොට ඒ අපේක්ෂකයාත් එක්ක යම් කිසි අමනාපයක් තිබුණත් රනිල් වික්‍රමසිංහට ඡන්ද දෙන්නේ නැහැ. උතර කැඩෙන්නේ සජබ ඡන්ද. ඒ නිසා අද පොහොට්ටුවේ අය කැමති අන්නේ විදියට රනිල් වික්‍රමසිංහ එනවනම් මොකද අපිට තියෙන අභියෝගය අනුර කුමාර දිසානායක නෙමේ.
තොර දැන් සජව චන්ද කරනවා කියන්නේ ඒකේ වාසිය මේ වක්‍රාකාරයෙන් යන්නේ මේ ජාතික ජනබල වේගයට නෑ සජව චන්ද දැන් මේ සජව බ්ලොක් එකක් තියෙනවා ඒකට යන්නේ ඔව් සජව බ්ලොක් එක රනිල් වික්‍රමසිංහ මහතා යම් ප්‍රමාණයකට කඩනවා රනිල් වික්‍රමසිංහට ගියෝතින් සජව චන්ද එතකොට දැන් 1 2 3 4නේ තියෙන්නේ ඔව් එතකොට 4 ඉන්නේ අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ ඔබට හිතා වික්‍රමසිංහ මහත්මයා එයි කියලා මැතිවරණයට නෑ මම මේ එන වන දැන් මේ වාතාවරණේ එනවා කියලා තියෙන කතා අපි ඒ විදිහට කතා කරන්නේ ඒ කියන්නේ එහෙම වුණොත් අද එකට ඉන්නේ සජව දෙක මාලිමාව කියමු තුන ඔන්න දැන් පොහට්ටුව ඉන්න අපේක්ෂක නැති පොහට්ටුව එතකොට අපේක්ෂකෙක් නැති පොහට්ටුව ඇයි තුනට වැටලා තියෙන්නේ හැබැයි ධම්මිකේ පෙර අපේක්ෂක විතර දැන් රටවට යනවනේ නෑ නෑ මම කියන්නේ දැන් අපි මෙච්චර ප්‍රකාශ කළා නෑ දැන් අද අපි මේ ළඟදිත් ඉවර කරා සමීක්ෂණය ඒ හැම සමීක්ෂණයම පොහට්ටුවට තියෙන වාසිය කවුද අපේක්ෂක පොහට්ටුව ඉන්න තුන හැම එකෙම අපේක්ෂකෙක් නැහැ එතකොට ජනාධිපතිවරණයක මිනිහේ කැමැත්ත ප්‍රකාශ කරන්නේ නැහැ අපේක්ෂකෙක් නැතුව ඉන්නවා පොහට්ටුවේ ඡන්දම කියලා තියෙනවා නමුත් අපේක්ෂකය ගැන විශේෂයෙන් සමීක්ෂණයට ඇවිල්ලා කතා කරන කෙනා ඒක අහනවා එතකොට එතනදී අපි ෆේල්. එතකොට අපි පොහට්ටුවේ ලොකුම ප්‍රශ්නේ අපේක්ෂකයා අපේක්ෂයේ ධම්මික පෙරහැර ඉදිරියට එනකොට ඔන්න මිනිස්සුන්ට තියෙනවා මෙන්න අපේක්ෂකයා. මෙන්න වැඩපිළිවෙල. මෙන්න මොහුගේ ප්ලස් මයිනස්. ඒ ටික එනකොට ඉස්සරේලම පොහට්ටුවට කඩාගෙන ඉන්නේ පොහට්ටුවෙන් ගැලවිලා අද අනුර කුමාර ගාව ඉන්න ඡන්ද ටික. ඒ කියන්නේ ඔබගේ බලාපොරොත්තුව අර අනුර කුමාර ප්‍රමුඛ NPP එක තුනට බස්සලා අනිවාර්ය ඉස්සරේලම වෙන්නේ තුනට ඉබේම යනවා දැනටත් දෙකට ඇවිල්ලා ඉවරයි එකට නේ හිටියේ එකක් නෙමෙයි ඊටත් තුන හිටියේ ඒතොර දැන් තුනට ඇවිල්ලා ඉවරයි එනවා ඒතොර තුනට ආවට පස්සේ අපිට තියෙන සටන සජබේ ඡන්ද ටික අඩු වෙන එක දිනන්න පුළුවන් වේද මෙහෙමයි අපි අනිත් පැත්තෙන් කල්පනා කරමු නෑ මං කියන්නේ දැන් උතුරු නැගෙනහිර ඡන්ද උතුරු නැගෙනහිර ඡන්ද ඇත්තටම දැන් යාපනයේ ඡන්ද ටික ඇරෙන්න යාපන දිස්ත්‍රික්කයේ පැත්තේ ඡන්ද ඇරෙන්න අනිත් ඡන්ද ටික දෙමළ ඡන්ද ඇවිල්ලා තියෙන රනිල් වික්‍රමසිංහට නෙමෙයි ඒක සජබට ගිහිල්ලා තියෙන්නේ හරි එතකොට මාලිමාවට ඒ ඡන්ද ටික එන්නේ නැහැ මාලිමාවේ බහුතරයක් තියෙන ඡන්ද එදා 69 ලක්ෂය දිලිප් ජයවීර කිව්වට 69 ලක්ෂය යා කියලා නමුත් 69 ලක්ෂයේ ඒ යම් කිසි අඩුවීමක් අඩු වෙලා තියෙනවනම් ඒ ටික ගිහිල්ලා තියෙන්නේ සජබගා ඒ කියන්නේ මේ 100% අලුත් වෙන විදියක් නැහැ මේ 100% එහාට මෙහාට යන්නේ එතකොට සජිත් ප්‍රේමදාසගේ ඡන්ද මේ අවුරුදු හතරට ලොකු නැග්මක් ලොකු බැස්මක් නැත්තම් එතකොට මේ 69 ලක්ෂයේ කැඩලා ගිහිල්ලා තියෙන්නේ එතකොට 103 එයා කියන විදියට 170 වෙලා නා ඒ කියන්නේ 69යි 3යි ඔක්කොම ගිහිල්ලා අපි බිඳුවයි හරි ඒක එහෙම වෙන්නෙත් නැහැ නමුත් ඒ ඡන්ද ටික නැවත ආපහු එනවා එමගෙන දිනන්න පුළුවන් කියලා බලාපොරොත්තුවක් තියෙනවා. මෙහෙමනේ අද ලංකාවේ අර රැල්ලට කතා කරන අය නෙමෙයි. නමුත් මේ මිනිස්සුන්ගේ පළවෙනි දේ ආර්ථික ගැටලුව. ඒතකොට බුද්ධිමත් දේශපාලන ඡන්දදායකයා තේරුම් ගන්න ඕන ආර්ථිකය ගැටලුව ඇවිල්ලා තියෙන අපිට ආදායම් නැති අය.